ඔව් මම පාස්කු දවසේ බෝම්බ ප්‍රහාරයෙන් තුවල දෙන්නයි මහත්යයි මිය ගිහින් තුවාල ලැබලා ඉතුරු වෙච්ච අවාසනාවන්ත අම්මා කෙනෙක්. එදා දවසේ මං විශ්වාස කරනවා බලය ලබා ගැනීම සඳහා කරපු ප්‍රහාරයක් කියලා. අදත් 21 වෙනිදා දවසක් අදට ප්‍රහාරය සිද්ධ වෙලා අවුරුදු 5කුත් මාස 3ක් ගෙවිලා තියෙනවා. ඒක විශේෂ ගොඩක් වෙලාවට දේශපාලන වේදිකාවල බොහෝසේ කරලියට ආවා ඒ කාලෙදි. ඒත් අද වෙනකන් කිසිම දඬුවමක් ලැබුණ නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ මුදල් වලින් වන්දියක් නෙමෙයි. මොකද මගේ අම්මා කෙනෙක් කියන තැන ලේක් කිරි කඳුළු වල වන්දියක් හවදාවත් මට මගේ දරුවෝ දෙන්න මිල කරන්න බෑ. ඒ වගේම එදා දවසේ අහනවාද? ඇත්ත. ඒක අතිශය දුෂ්කර අසාසිතියත් නැහැකි පන්නේ හැඟුමක් අපිට දෙන්නවා සහෝදරිය මතක් කරපු. පාස්කු පාර සිද්ධ වෙලා ටික දවසකින් මම ඔබට මතකති ප්‍රකාශයක් කරා. පාස්කු පහරෙන් පසු අපි ප්‍රකාශය සිදු කරා මේ පහර සිද්ධ කරේ කවුද කියලා හොයාගන්න පුළුවන් දඩේම කරේ තියාගෙන යන්න කියලා බැලුවා. අපිට ඒ වෙලාවෙත් පහර සිද්ධ වෙන වෙලාවෙදි මේ සැකේ තිබුණා. හැබැයි පසුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් දැම්මා. ජනාධිපති මේ විමර්ශන කමිෂන් සභාවක් දැම්මා. තව නිලධාරීන් කීප දෙනෙක්ගේ කමිටුවකුත් දැම්මා. පරීක්ෂණ වෙලා තිබෙනවා. හැබැයි මේ පරීක්ෂණවල निराකරණය කරගත යුතු තැන් ටිකක් ඉතුරු වෙලා තියෙනවා. මම ඊට පෙරත් අවස්සා කීපෙදි මේක කියලා දෙනවා. පාර්ලිමේන්තුවත් කියලා දෙනවා. කෙටියෙන් මම කියන්නම්. එක සහරාන්ලාගේ පළමු ඝාතනය සිද්ධ වුණේ වවුනතිව්වල පොලිස් නිලධාරීන් දෙදෙනෙක්. මෙන්න මේ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ පරීක්ෂණය හරියට කරගෙන ගියා නම් සහරාන්ලා ලල්ලන්න පුළුවන්. හැබැයි ඒ පරීක්ෂණේ වෙනාතකට යොමු කිරීම සඳහා සැලසුම් සාගත කුමන්ත්‍රණයක් තිබුණා. ඒ පරීක්ෂණ අවසානයේදී ගියේ හිටපු LTT ක්‍රියාකාරකින් විසින් මේ ඝාතනය සිද්ධ කරා කියන දිසාවට පරීක්ෂණය හැරෙව්වා. ආරෝපීදී අපි දන්නවා. සා ඒක කරේ කවුද කියලා හොයාගන්නවා. පළවෙනි එක. දෙවෙනි එක මේ තොරතුරු දෙන දිහා බලපුවාම මේ තොරතුරු අප්‍රේල් 4 වෙනිදා තොරතුරක් ආව පහර දීම ගැන අප්‍රේල් 9 වෙනිදා තොරතුරක් ආව ගහන්නේ කවුද කියලා අප්‍රේල් 26 වෙනිදා තොරතුරක් ආව හෙට ගහනවා කියලා අප්‍රේල් 20ක් වෙනිදා උදේ 7ට ආවා ගහන්නේ අහවල් තැන් වලට අහවල් වෙලාවට කියලා හැබැයි තොරතුරු ඉතා හොඳින් විමර්ශනය කරපුවම දැනෙනවා ප්‍රහාරේ වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය තොරතුරු කීපයක් ලැබෙන්නේ නැති බව. හැබැයි තොරතුරු දිහා බලපුවම පේනවා සමීප කෙනෙක් තමයි මේ තොරතුරු දෙන්නේ කියලා. හැබැයි තොරතුරුක් ලැබෙන්නේ නැහැ. ඔවුන් පානදුර නිවසක් මිලදී අරගෙන මේ පුපුරවා ගැනීම සඳහා ඒවා සූදානම් කරන බව තොරතුරුක් ලැබෙන්නේ නැහැ. ඒක වැදගත් තොරතුරක්. ඊළඟ ඔවුන් ප්‍රහාර සඳහා අවශ්‍ය වෙන භාණ්ඩ මිලදී ගන්නව බත්තර මුල්ල ප්‍රදේශයෙන් ඒ තොරතුරු ලැබෙන්නේ නැහැ. එතකොට මේ ප්‍රහාරය පිළිබඳ තොරතුරු දුන්නේ කවුද කියලා හොයන්න ඕන. ඒක වැදගත්. දෙවෙනි එක. තුන්වෙනි එක තාජ් සමුද්‍ර හෝටලේ බෝම්බ පුපුරා ගන්නපු ජමීල් කියන පුද්ගලයා බෝම්බ පුපුරා ගන්න නැතුව යනවා. ගිලව් දෙහිවල ප්‍රදේශයකදී බෝම්බ පුපුරා ගන්නවා. හැබැයි බෝම්බ පුපුරා ගන්න කලින් හමුදා බුද්ධි අංශය ජමීල්ගේ ගෙදර යනවා. ඒක සිද්ධුනේ කොහොමද කියලා දැනගන්න ඕන. ප්‍රහාරයෙන් පසුව මේක IS සංවිධානයේ බාර ගන්න තු වෙනවා. මාතලේ ප්‍රදේශන පොඩි සහරාන් කියලා කියන සහරාන් එයා වෙන සහරාන් කියන පොඩි සහරාන් කියලා කියන්නේ. ඒ පොඩි සහරාන් තමයි IS සංවිධානට කියන්නේ මේක මේ ප්‍රහාරයේ වගකීම් බාර ගන්න කියලා. හැබැයි යන්නේ පොඩි සහරාන්ට කෙනෙක් කතා කරනවා මේ ප්‍රහාරය බාර ගන්න කියලා බල කරන්න කියලා. ඒ කතා කරපු කෙනා කවුද කියලා හොයාගන්න ඕන. ඊළඟ
කටුවපිටි බෝම්බ පූරගත්තු කෙනාගේ බිරිඳ පළමු DNA පරීක්ෂණයේදී මියගියේ නෑ කියලා ආවා. දෙවෙනි DNA පරීක්ෂණයේදී මියගියේ නෑ කියලා ආවා. තුන්වෙනි DNA පරීක්ෂණයේදී මියගියා කියලා ආවා. ඒව වුණේ කොහොමද? කියන්නේ මෙහෙම විසඳාගත යුතු මේ අලුත් පරීක්ෂණ නෙවෙයි. කරපු පරීක්ෂණවල විසඳාගත යුතු කරුණු ටිකක් තියෙනවා. අන්නේ කරුණු ටික විසඳගත්තොත් ප්‍රහාරය කවුද කියලා හොයාගන්න පුළුවන්. හරිද? ඒ නිසා මේකේ සහෝදරියගේ සහය දරුවන්ගේ ප්‍රශ්නය ඇයට ඉතාමත් හැඟීම් බරව දැනෙනවා වගේම මේක සමාජයටත් එහෙම දැනිය යුතුයි. හේතුව ඇයි? අපේ රටේ දේශපාලනයක් වෙනුවෙන් බලය වෙනින් වෙනි සැරසුම් සාගත ඝාතනයන් සිදුවිය හැකිනම් ඒ විතරක් නෙවෙයි, රට ඇතුලේ සිදුවන ඕනෑම පිපිරීමක් වළක්වා ගැනීම සඳහා ඉන්න කණ්ඩායම් ප්‍රහාරයේ සැලසුම් කරුව වෙනවා නම් ඒ රට හැමදාම අනාරක්ෂිතයි. ඒ කියන්නේ ප්‍රහාරය සිද්ධ වෙනවා නම් ඒ ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා ඉන්න කණ්ඩායම් ප්‍රහාරයේ සැලසුම් කරුව වෙනවා නම් හෙටත් අපේ රට අනාරක්ෂිතයි. ඒ වළක්වාගෙන ඉන්න කණ්ඩායම් ප්‍රහාරයේ සැලසුම් කරුවන. ඒ නිසා මේක කාලයේ වැලිතලාව විසින් හෝ ඉතිහාසයේ විසින් හෝ කඳුළු වලලා හෝ කෙලවර කර ගැනීමට කිසිසේත් මිට නොදිය යුතුයි. ඒ නිසා අපි ඔබට සහතිකයක් දෙන ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කරතේ මේකේ අග මුල අපි විසඳලා දෙනවා. ඒ වගේම තවත් තොරතුරු තිබෙනවා. හයිවේ එකෙන් මේ පුපුරු ද්‍රව්‍ය සහිත ලොරිය යනකොට පොලිස් නිලධාරීන්ට ඒක පරීක්ෂා කරන්න එපා කියලා නියෝග දුන්නේ කවුද? කොයන්න ඕන පරීක්ෂා? හරි, මේ වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා ආය දීර්ඝ පරීක්ෂණ නෙවෙයි, නිරාකරණය කරගත යුතු ගැටලු ටිකක් තියෙනවා. මේ ගැටලු ටික නිරාකරණය කරගත්තාම ප්‍රහාරයකින් සොයාගත හැකි නිසා එක සහෝදර කිව්වා වගේම එම ප්‍රහාරයෙන් ජීවිත අහිමි වෙලා ආබාධිත වීම හේතු කොටගෙන ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණ ඉටු කළ යුතුමයි. දෙක, සමාජයේ මේ පිළිබඳව එතනින් පස්සේ ඇති වුණු සමාජයේ දෙබිඩි සමාජය, මුස්ලිම් ජනයා කෙරෙහි සැකෙන් අවිශ්වාසයෙන් බල සමාජය ගැටුමක් නිර්මාණය ඔන්න මෙන්න පිච්චෙන්න තිබ්බේ. හොඳයි, මම අදත් ස්තුතිවන්ත වෙනවා කාදිනල් උන්වහන්සේට. උන්වහන්සේගේ දා මැදිහත් වීම නොවෙන්න අපේ රට මෙයිට වඩා විශාල ගිනි ජාලාවක් බවට පත් වීම අනතුරු තිබුණා. උන්වහන්සේ එම වින්දිතයන්ගේ ඒ ඔවුන් ඉදිරියට ගිහිල්ලා ඔවුන්ගේ වගකීම බාර අරගෙන උන්වහන්සේ මේක නිමුවා. අද උන්වහන්සේට විශාල චෝදනාවක් එල්ල වෙනවා. හැබැයි උන්වහන්සේට තියෙන නම් කවරක්වත් නෙවෙයි, අර එතුමා උන්වහන්සේ මේ වගකීම බාරගත්තා. ඒකේ ඒ තමන්ගේ පුරවැසියන්ට ඉටු කර දීමේ වගකීමෙන් මම දැක්ක උන්වහන්සේගේ ප්‍රකාශන සමහර විශාල ස්තෝධනය එල්ල කරමින් තිබෙනවා. ඉතින් කොතනින්ද මේ රට කෙලවර වෙන්න තිබ්බේ? ඒ නිසා මෙවැනි ව්‍යසනයක් අපේ රටේ යළි සිදු නොවිය යුතුයි. ඒ සඳහා කවර වර්ගයේ හෝ මැදිහත් වීමක් වෙන සෑම කෙනාම නීති ඉදිරියට ගෙන යා යුතුයි. ඒ පිළිබඳ සහෝදරිය අපි වගකීම් බාර ගන්නවා. අපි ඒක කරමු. මගේ ප්‍රශ්නය, මේ සියලුම අද මෙතන සහභාගී වෙලා ඉන්න සියලුම ශ්‍රී ලාංකික ජපානයේ වෙසෙන සියලු දෙනාම වෙනුවෙන්මයි. මෙතන ඉන්න සියලු දෙනාම අපි හැමෝම මේ ජපානයට ඇවිල්ලා ඉතාමත්ම මහන්සියෙන් කැප වෙලා දවසේ විඳගෙන මේ අපි දුක් විඳින්නේ, හැබැයි සැපට. අපි සැපට දුක් විඳින ජනතාවක්. ඒ වගේම මේ ජපානයේ අපි හැමෝම දන්නවා අපි මල් කැඩුවත් ලොරි දෙකක්වත් මල් කඩන්න ඕන. ලොරි දෙකක්වත් මල් කඩන්න ඕන මල් කැඩුවත්. ඒ කට්ටිය දෙන ටාගට් එකට, ඒ කට්ටිය දෙන වැඩේට අපි හරියට වෙලාවට කලාවට ඒ වැඩේ කරන්න ඕනේ. මේ මෙතන ඉන්න බහුතරයකින් මම හිතන විදිහට මේ ජපානයට ඇවිල්ලා වැඩි කාලයක් මේ ජපානයේ ජීවත් වෙලා ඔය කියන පරිසරයට අනුගත වෙච්ච පිරිසක් මෙතන ඉන්නේ. මේ හැමෝම හොරක් බොරුවක් වංචාවක් නැතුව අර ඉස්සල සහෝදරයෙක් කිව්වා වගේ අපි රෑතිස්සේ නිදිමරුවත් උදේ 8ට වැඩට ගිහින් හවස වැඩ ඉවර කරන වෙලාවට වැඩ ඉවර කරනවා. ඒ වගේමයි මම කියන්න ඕනේ මේ ජපානයේ අපි සීතල කාලයේදී හිම වැටුණොත් අපි වැඩ,
මේ දැන් මේ මේ තියෙන රස්නෙ කාලෙදි කොච්චර රස්නෙ වුණත් අපි මේ වැලපිටින් දාඩිය වැක්කරන වතුර වගේ ඒත් අපි වැඩ. ඒ වගේ මොරල් එකකින් වැඩ කරන පිරිසක් තමයි මේ ජපානයේ ඉන්නේ. මම ඔබතුමාගෙන් කරන ඉල්ලීම තමයි මේ වැඩ කරන ජනතාව, මේ වැඩ කරන පිරිස තමන්ගේ ආයතනය තුළ ආයතන ප්‍රධානීන් සහ ඉහළ පෙළේ ජපානයේ තියෙන ආයතනත් එක්ක සහසම්බන්ධකම් ඇති කරගෙන තියෙනවා. අර ඉස්සල සහෝදරයෙක් කිව්වා වගේ ඒක හරහා අපිට රටට ලොකු දෙයක් කරන්න පුළුවන්. උදාහරණයකට ගත්තොත් මම ඉදිකිරීම ශේෂ්ත්‍රයේ රැකියාව කරන්නේ. මම ඉදිකිරීම ශේෂ්ත්‍රයේ කියලා ගත්තම ලොකු පරාසයක්. ඒකේ නිවාස ඉදිකිරීම ශේෂ්ත්‍රයේ සම්බන්ධයෙන් තමයි මම කරන්නේ. මේ ජපානයේ තට්ටු දෙකේ තුනේ ගෙවල් සහ අපාර්ට්මන්ට් තනියම මම කරන ව්‍යාපාරයක් කරන කෙනෙක්. ඔබතුමාගේ කතාවලදීත් ඔබතුමාගේ විවිධ අවස්ථාවලදීත් ඔබතුමා කියලා තියෙනවා ලංකාවේ ජනගහනය වැඩි වෙනකොට ඔය අපාර්ට්මන්ට් ක්‍රමයට පොඩි සරල නිවාස ක්‍රමයකට අපි ආ යුතුයි කියන තැන ඒ ක්‍රමවේදය අපි මෙහෙ කරනවා. හැබැයි අපිට ලොකු ඕනාවක් තියෙනවා ලංකාවේ මේක කරන්න. අපිට ලොකු ආසාවක් තියෙනවා මේක ලංකාවේ කරන්න. මගේ ආයතනයේ මම වැඩගන්නේ මේ ටෝකියෝ ප්‍රදේශයේ මම රැකියාව කරන්නේ. ටෝකියෝ ප්‍රදේශයේ ඉන්න ඉහළ තලයේ තියෙන සියලුම නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් තියෙන ආයතනවල ඉහළම පැලැන්තිය නිලධාරීන් එක්ක මම සාකච්ඡා කරලා තියෙනවා. එතනින් තමයි මම වැඩගන්නේ. ඒ අය අපේ ලංකාවේ මේ වැඩේ පටන් ගන්න කැමති. මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ අපිට මට හා සමානවම ආහාර ශේෂයේද කෘෂිකර්මයේද ඉදිකිරීම ශේෂයේද මේ විවිධ තලයේ ඉන්න මෙතන මේ වැඩි පිරිසකට ඒ හා සම්බන්ධකම් සහ සම්බන්ධකම් තියෙනවා. අපිට ඒ වැඩේ ලංකාවේ ඔබතුමාගේ ආණ්ඩුවක් ඇත්තේ කිරීම සඳහා අපිට ශක්තිමත් පාලමක් හදලා දෙන්න ඔය දැන් තියෙන වැල් පාලම නැතුව. අපි ඒ වැඩේට ලෑස්තියි. මම කියන්නේ නැවත නැවත එකම ප්‍රශ්නය මම කලින් පැහැදිලි කරා, ඒක තමයි අපි පිළිතුර. මොකද අපිට අවශ්‍යයි, ඒ කියන්නේ අපේ රට ඉස්සරහට යනකොට අපි ප්‍රශ්න දෙකකට මුහුණ දෙනවා. එකක් සමහර ශේස්ත්‍ර වලට අපිට අවශ්‍ය වෙන ප්‍රාග්ධනිය නැහැ. සමහර ශේස්ත්‍ර සංවර්ධනය කිරීමට අවශ්‍ය වෙන ප්‍රාග්ධනිය නැහැ. එහෙමනම් අපි ප්‍රාග්ධනිය පිටින් කැඳවන්න ඕන. ඒ වගේම සමහර ශේස්ත්‍ර සඳහා තාක්ෂණයක් නැහැ. එහෙනම් අපි විදේශ ආයෝජන වලට මේ ප්‍රාග්ධනය සහ තාක්ෂණය කැඳවා ගැනීම අරමුණින් අපි පක්ෂපාතී ඊට අපිට පාසුබන් ටික හදන්නවා. ඒක හරි. හැබැයි ටිකක් ඔයගොල්ලෝ වැඩ කරන ගැන කින්නි සමම් පොඩි ප්‍රශ්නයක් ආන්නම්. කවුරු හරි ජපානයේ මේ ආණ්ඩුව රස කරන අය ඉන්නවද? ජපානයේ ආණ්ඩුව සාමාන්‍ය ප්‍රතිශතයකට ගත්තොත් කීයක් ඇද්ද? ලංකාවේ ඔව් ඉතින් ඉතාමත් මෙතන ගත්තොත් මං හිතන්නේ ඔබ විතරයි වගේ. ඔව් කන්සල් ඒකනේ මෙහිකනේ රස්ස හැදෙන්නේ කොහේද? රස්ස හැදෙන්නේ ආර්ථිකය ඇතුලේ. හැබැයි අපේ රටේ රස්ස හැදෙන්නේ කොහේද? ගෞජන සේවයකේ, කච්චේරියේ, ප්‍රාදේශ ලේකම් කාර්යාලයේ. කවුරු හරි ජපානයේ කච්චේරි වැඩ කර කවුරුද නෑනේ. ඔගොල්ලෝනේ මොකද එළිය ආර්ථිකයක් හදලා තියෙනවා. එළිය හදපු ආර්ථිකය ඇතුලේ තමයි ඔබට රස්සා වැදිලා තියෙන්නේ. අපේ මොකද වෙලා තියෙන්නේ? ආණ්ඩුව එළිය ආර්ථිකයක් හදලා නෑ. දැන් මම ගියා මාලදිවයිනේ. මාලදිවයිනේ ලංකාව වැඩ කරන 13,500ක් විතර ආසන වශයෙන්. හැබැයි මාලදිවයිනේ කර්මාන්ත දෙකයි තියෙන්නේ. එකක් ධීවර කර්මාන්ත, අනිත් එක සංචාර කර්මාන්ත. මේ ධීවර කර්මාන්තයේ ශේස්ත්‍රයේ සංචාර කර්මාන්ත ශේස්ත්‍රයේ ඊට අවශ්‍ය වෙන සේවා සපයන ශේස්ත්‍රය ඇතුලේ තමයි ලංකාවේ කට්ටිය වැඩ කරන්නේ. අපේ රස්සා කියලා හිතන්නේ මොකද්ද? ආණ්ඩුව ඇතුලේ රස්සා. ඒක වැරදි. අපේ උත්සාහය තමයි ආණ්ඩුව එළිය මැදි අතර ආර්ථිකයක් හදන්න ඕන. ව්‍යවසායකයා, කර්මාන්තකරුවා, සේවා සපයන්න එළිය ආර්ථිකයක් හදන්න ඕන. ඒ එළිය ආර්ථිකය ඇතුළේ තමයි රැකියා උත්පාදනය වෙන්න ඕනකම තිබෙන්නේ. අන්නේ එළිය ආර්ථිකය හැදීම සඳහා තමයි අපේ ආණ්ඩුවක අවශ්‍ය වෙන පරිසර එන්වයරන්මන්ට් එක හදලා දෙන්න. නේද? මොකද එළිය ආර්ථිකයක් හදනොත් තමයි, මොකද ආණ්ඩුව සල්ලි උපයන්නේ නේ. ආණ්ඩුව කරන්නේ මොකද්ද? උපේන සල්ලි වලින් ටිකක් ගන්න එක කරන්නේ ආණ්ඩුව. ආණ්ඩුව කරන්නේ වියදම් කරන එක. එළියේ ව්‍යවසායකයා, කර්මාන්තකරුවා සල්ලි උපයනවා. ඒ උපේනකින් ප්‍රමාණයක් ආණ්ඩුව ගන්නවා. ආණ්ඩුව කරන්නේ වියදම් කරන එක. හැබැයි දැන් වෙලා තියෙන එක මොකද්ද? භාණ්ඩාගාරයට වසරකට ලැබෙන ආදායම මදි. එහෙනම් කොහොමද ආදායම උපය ගන්න වෙන්නේ? ආදායම උපය ගන්න වෙන්නේ එළිය ආර්ථිකය හදලා. එඳ ව්‍යවසායකයා, කර්මාන්තකරුවා තව
ආර්ථිකය ප්‍රසාරණය කරන්න මැදිහත් වුණොත් තමයි භාණ්ඩාගාරයට ධනෙ ඉන්නේ. එහෙම වුණොත් තමයි අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහන සානික වැඩසටහන පාසකම් වර්ධනය කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා අපේ අපේක්ෂාව තමයි ආණ්ඩුව අවශ්‍ය පරිසරය හදනවා, ව්‍යවසායකයා ඒ අවශ්‍ය ක්ෂේත්‍රවල ආයෝජන කරලා ව්‍යවසායක යෙදিলা ආර්ථික උඩට ගින්න අන්න එකෙන් පන්මුගාවක් ආණ්ඩුවට ලැබෙනවා. සාධාරණ බදු ප්‍රතිපත්තිය. ඔච්චරයි අපේ ප්‍රතිපත්තිය. සරල ගත්තොත් ඕක තමයි අපේ ප්‍රතිපත්ති බවට පත් වෙන්නේ. මූල ධර්මයේ නේ. හරි, එහෙනම් අපි එහෙනම් අවසන් කරගමු නේද? රයිට්. ඉතින් අවසන් වශයෙන් ඔව් අඬු කුමාර සහෝදරයා, මට අහන්න තියෙන ප්‍රශ්නේ තමා, මම ඇත්තටම දැනට ජපානට ඇවිල්ලා අවුරුදු 13ක් විතර වෙනවා. ඒත් මම යුද හමුදා විශේෂ බලකායේ ආබාධිත සෙල්දාදුවේ. අපි යුද හමුදාවේ ආබාධිතත් වෙලා ජපානට ඇවිල්ලා ලොකු සේවාවක් රට වෙනුවෙන් කරනවා. දැනට ලංකාවේ යුද්ධයට සහභාගී වෙලා 10000ක් 12000ක පිරිසක් දැනට ආබාධිත තත්ත්වයේ ඉන්නවා. එහෙත් ඒ පිරිසට ලැබෙන විශ්‍රාම වැටුප රුපියල් 30000 40000ක වැඩි ප්‍රමාණයක් තමයි ආබාධිත සොල්දාදුවෙකුට දැනට මේ වෙනකොට ලැබෙන්නේ. ඇත්තටම ඒ වාගේ සොල්දාදුව පිරිසක් ඉඳලා තමයි අපි හැමෝම මේ ජපානයේ ඉන්නේ. ලංකාවේ මිනිස්සු අද සතුටින් සාමදානෙන් ජීවත් වෙන්නේ. මමත් දැන් ජපානයේ මෙච්චර ආබාධිතෙත් වෙලත් මම ඇත්තටම දැන් නීත්‍ය පුරවැසියෙක් බවට පත් වෙලා තියෙනවා මේ ළඟදී. මම ඒක ගැන සතුටු වෙනවා. ඒ වගේම මම බොහෝ දිනට උත්සාහ කරන්නේ මගේ හමුදා සොල්දාදුව වෙනුවෙන් යමක් කරන්න. මම 2006 යුද හමුදාවේ සියලුම සොල්දාදුව එක්ස්ප්‍රෙස් කරගෙන ජෙනරල් ජානක පෙරරත් එක්ක ලොකු සංවිධානයක් කරන්න ගියා. ඒ අරන් යන වෙලාවේ මං ගාව 3000 4000 මිනිස්සු හමුදාවේ රැස් වුණාට පස්සේ මගේ ආයතන ඔක්කොම ගිනි තිබ්බා. ඒ ගිනි තිබ්බට පස්සේ තමයි මම ජපානයේ ආවේ. එතකොට ඒ පරීක්ෂණයවත් තාම මේ මිනිස්සු කවුරුත් ඉවර කරේ නැහැ. මොකද කවුරුත් වැඩිකාරයෝ අපිට අලලා දුන්නේ නැහැ. මම කෙලින්ම මට යෝජනා කරන්න පුළුවන් ඇත්තටම කවුද ගිනි තිබ්බේ කියන එක. ඒ කාලේ පැවතිත්තේ රජය විසින් තමයි ගිනි තැබුවේ. හැබැයි මම දැන් මේ වෙනකොට වෙනස් වෙලා ඔබතුමාට සහයෝගය දෙන්න අපේ සොල්දාදුව ගොඩක් එක්කව් වෙලා ඉන්නවා. මට ලංකාවේ ගොඩක් කතා කරනවා. මමත් සොල්දාදුවෙක්. දැන් මම මේ ළඟදිත් ගෙන්නගත්තේ මේ මගේ එකට හිටපු සොල්දාදුවෙක් විශේෂ බලකායේ. එයාගේත් කකුලට ප්ලේට් එකක් දාලා තියෙන්නේ. ඒත් මං ගෙන්නගත්තේ මෙයාලගේ ජීවන රටාවට උදව්වක් කරන්න. මම අදටත් කරන්නේ හමුදාවට ජීවන රටාවට උදව් කරන එක. හැබැයි අපිට දැනට යුද්ධයට සහභාගී වෙච්ච පිරිසෙන් ඉතුරු වෙලා ඉන්නේ යුද්ධයේදී ආබාධිත 12000 13000ක් වෙන පිරිසක්. ඉදිරියට ඒ පිරිස වැඩි වෙන්නේ නැහැ. ඒ පිරිස අඩු වෙනක වෙන්නේ. ඒ හින්දා මම ඉල්ලන්නේ ඒ පිරිස වෙනුවෙන් ඔබතුමාලා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? අනිත් එක ඒ පිරිසගේ ප්‍රමාණ පාසුකම් වලට හරි කමක් නැහැ. ඩියුටි ෆ්‍රී හරි වාහනයක් හරි දෙන්න උත්සාහ කරන්න. මොකද ඊට වැඩිය මැතිඅමිතුරු ගොඩාක් මුදල් වලින් විනාශ කරනවා. ඒ රට ජාතිය වෙනුවෙන් වැයවිච කරපු ඒ ජාතිය වෙනුවෙන් උරදුන්න මිනිස්සු වෙනුවෙන් මොකක් හරි අපි වෙනුවෙන් මොකක් හරි ඔබතුමා කරයි කියලා අපි විශ්වාස කරනවා. ඔබතුමාට ලොකු ඡන්දයක් ලැබෙයි මේ වෙනුවෙන් ඔබ මොකක් හරි තීරණයක් ගත්තොත්. බොහොම ස්තුතියි. ඇත්තටම අපි එළඹෙන හතරවෙනිදා මේ හතරවෙනිදා විශ්‍රාමික හමුදා ත්‍රිවිධ හමුදා සාමිකේ විශාල සමුළුවක් ලෑස්ති කරලා තිබෙනවා මේ කැම්බල් පිටියේදී. එහිදී අපි අපේක්ෂා කරමින් තිබෙනවා ඒ ශේස්ත්‍රවලයේ මුහුණ දෙන ගැටලු පිළිබඳව අපේ අදහස් ටික ඉදිරිපත් කරන්න. ඒ අනුව මම හිතන්නේ අපේ කණ්ඩායම ඒක සකස් කරමින් යනවා. ඒ අනුව මම එළඹෙන හතරවෙනිදා අපි AI පිළිබඳව ගන්න තීන්දුව తీරන පිළිබඳව අපේ ප්‍රතිපත්ති අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව්. හරි, පැහැදිලි නේද? අපි ඒක සැලකිලිවම භාජනය කරන්න. ඉතින් අපි දැන් අපි එකඟුණු වෙලාව අවසන් වෙමින් ඉන්නේ. මට අවසන් වශයෙන් කියන්න තියෙන මෙච්චරයි. ඔගොල්ලන්ගේ සහභාගීත්වය නේද, අදහස් ඉදිරිපත් කිරීම, ඒ වගේම සවන් දීම, ඒ ඔක්කොගෙම අපිට විශ්වාසයක් ධෛර්යයක් එකතු කරලා තිබෙනවා. ද අපිට ගොඩක් දේවල් කතා කරන්නත් පුළුවන්, ගොඩක් අදහස් උවමාරු කරගන්නත් පුළුවන්. හැබැයි අපි කතා කරන දේවල් වලට අපි උවමාරු කරගන්න අදහස් වලට පණ ලැබෙන්නේ බලය අත්පත් කරගත්තොත් විතරයි. එහෙම නැත්නම් අපි මෙතන කතා කරන අදහස්, ඔබ ඉදිරිපත් කරන යෝජනා, ඒ ඔක්කොම නිකන් වාතලයට මිශ්‍ර වෙලා අපතේයයි. ඒ නිසා අපි හිතන්නේ මාස දෙකකට වඩා කෙටි කාලයක් තියෙන්නේ. මේ කාලය තුළත් අපි හැම දෙනාම හැකි විදියට පොරබදලා මහන්සි වෙලා අපේ රට අලුත් දේශපාලනයක්, අලුත් ආණ්ඩුවක් ගොඩනගා ගැනීම සඳහා මැදිහත් වෙමු කියලා ඉල්ලා සිටින්න
ඔබ සිළු දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි. මම නතර වෙනවා. භූමි ස්තුති හැම දිනාටම.